සියලු බලයක දෙවියන් වහන්සේටද සහෝදර වරණී ඔබටද මා පවකල වාක්‍යෙමි සිතින් වචනේ ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් හෝ පවකලෙමි ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය ඒ භාගිවත් දිතිය කන්‍යමාලේ තුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරණිය ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයේ කරාප ගෙන යන සේක්වා ආමේ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගෙහි දෙවියන් වහන්සේට මහිමය වේවා මෙලෙ උන්වහන්සේගේ දයාව ලද්දනන් මත සාමය වේවා දිවි ස්වාමිනී ස්වර්ගීය රජාදනී සියලු බල ඇති දෙවිඥානනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු ඒකජනිත පුත්‍රෝ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දිවි ස්වාමිනී දේවාච මාගඥානනි යානංගේ පුත්‍රයානනි ලොවේ පවහරුණම වහන්සේ අපගේ කරුණා කළ මැනව ලොවේ පවන් ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව සුදහාත්මයන් සමග දිවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නාව ජේසු ක්‍රිස්තුනි එකම සුදෝතනන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය ආඥා කරමු අපගේ දයාබර දෙවි පියාණනි ඔබ වහන්සේ අප ගැන දයානුකම්පාවී අපගේ පාපයන් මගින් තුවාලකුන් ලැබුවා වූ ඔබ වහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන්ගේ හෘදය කෙරෙහි වහන්සේගේ ප්‍රීමේ අනන්ත නිධානයන් උරුම කිරීමට අභිමත වූ සේක් වේද මේ අපගේ භක්තිමත් වන්දනාව වහන්සේට ඔප්පු කිරීමෙන් සුදුසු අන්දමින් වහන්සේට වන්දනී වන්දියක් ගෙවන්නට හැකිවන මෙන් අපි වහන්සේට යාඥා කරමු
මේකී දේව වහන්සේ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන් ලෙස දහතු වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා බගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේසාම අපට ලැබේවා ආමේ අපි දේ වචනයට සවන් දෙමු मां केरे
සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසුවලම නොතිබෙන පිණිස කුරුසේ එනගැසු අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටිය. එබැවින් හේවායේ අවුත් පළමුවෙන්නාගෙත් එමෙන්ම ඔහු සමග එනගසන ලද දෙවන්නාගෙත් කකුල් කඩා දැමුවා. එහෙත් ඔහු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන්වහන්සේ අපවත් වී සිටින බව දැක උන්වහන්සේගේ කකුල් නොකැඩුවා. එහෙත් හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලේකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේය. ඒ කෙනෙහිම ලේත් වතුරත්
ගලා ආවේය. ඒ දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑමය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනී. මේ දේවල් සිදු වූයේ ඔහුගේ එක ඇටයක්වත් නොබිඳුනු ලැබේ යයි ලියා ඇති ශුද්ධ ලීවිලි පාඨය ඉෂ්ට වෙන පිණිසය. තවද ඔවුන් ඇන තුවාල කර තැනැත්තා දෙස බලනු ඇතැයි තවත් ශුද්ධ ලීවිලි පාඨයක් ඇත. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුභාරංචිය මගින් අපගේ පව් දැකේවා. ලැබෙන දරුවනි සහෝදර සහෝදරියනි, අපි 2021 වසරේ අපගේ දෙව් මැදුරේ අපගේ සංඝයේ වාර්ෂික මංගල්‍යයේ සූදානම් කාලයේ අවසාන දවසද අද අපි පැමිණ සිටිනවා. අපි ජනතාවගේ සහභාගිත්වයෙන් තොර මේ කොරෝනා වසංගත සමීමී අර්බුදකාරී පරිසරය තුළ අපි ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපගේ මුනිවරයාණන් තුළින් විශේෂයෙන් අපගේ මේ ගමට අපේ පවුලට ලබා දුන්නා වූ සෑම වරප්‍රසාදයක් උදෙසාම අපි මෙම වාර්ෂික මංගල්‍ය සඳහා සූදානමක් ඇති කරගනුවස් මේ කාලය තුළ විවිධ තේමාවන් ඔස්සේ අපගේ ජීවිතයේ දෙස ආපසු හැරී බැලුවා. පළවෙනි දවසේ අපි දෙවිඳුන්ගේ වචනයට සතුටින් සවන් දීමේ වැදගත්කම දී වචනේ ආලෝකය තුළ මෙනෙහි කළා. දෙවෙනි දවසේ කිතු සම්විධානන් වෙත අප ගෙන යන කුමරි මරියාව ගැන සැබෑ ක්‍රිස්තියානි අධ්‍යාත්මයේ මරිය බැතිය අනිවාර්ය අංගයක් බව ස්වාමින් වහන්සේ සභාවේ ගැන්වීම තුළින් අපට තහවුරු කළා. තුන්වෙනි දවසේ දිව්‍ය සප්‍රසාද මංගල දින කිතුණු දිවියේ කේන්ද්‍රය සහ මුදුන් මල් කඩවන අතිශුද්ධෝ දිව්‍ය සප්‍රසාද වහන්සේ ගැන අපි භාවනා කළා. දිව්‍ය සප්‍රසාද වහන්සේගෙන් තොරව අපට කිතුණු ජීවිතයක් නැති බව. හතරවෙනි දවසේ භාග්‍යවත් ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම අප සම්විධානන් වහන්සේගේ කඳුල දේශනේ භාග්‍යයට ගැන අපි මෙනෙහි කළා. පස්වෙනි දවසේ ලෝකයේ ආලෝකයේ සහ පොළවේ ලුණුවන කිතුණු ජීවිතය පිළිබඳ ස්වාමින් වහන්සේ අපගේ අවධානය යොමු කළා. හයවෙනි දවසේ අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ පූර්ණත්වයේ සොයන්නේ කෙසේද යන්න අපි දේ වචනේ ආලෝකයේ තුළ යා භාවනා කළා, මෙනෙහි කළා. ඊයේ දවසේ හත්වෙනි දවසේ සමාව දීමින් ධර්මිෂ්ඨ වන්නට ස්වාමින් වහන්සේ අපට ආරාධනා කළා. අද අවසාන දවසේ විශ්වීය කතෝලික සභාව අද යේසු සම්විධානන් වහන්සේගේ දිව්‍ය හෘදේ මංගල්‍ය සමරන අද ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා. උන්වහන්සේගේ හෘදේ අභ්‍යන්තරයෙන් අප වෙත ගලාගෙන එන උන්වහන්සේගේ අසීමිත ආදරයත් උන්වහන්සේගේ දයාවත් ගැන මෙනෙහි කිරීමෙන් සැනසෙන්නට ශක්තිමත් වන්නට. මේ වසරේ ඔබගේ මෙම ඥානකාන්තයේ සියලුම තේමාවන් පදනම් වී තිබෙන්නේ දෛනික දේව වචනය මත. ඒ නිසා මේ හැම තේමාවක්ම මම සකස් කළේ දෛනික දේව වචනය මත පිහිටා. ඒකට හේතුව තමයි සබහා ජීවිතයේ සමග අපි ආත්මික ගමනක් යා යුතු බව ඔබත් එක්ක බෙදාගන්න. සභාව අපට ලස්සන ජනවන්දනා වසරක් ලබා දී තිබෙනවා. දේ වචනීය ආලෝකයේ ඒ ජීවිතය ගත කරන දේ වන්දනා වසර තුළ නොයෙක් මංගල්‍ය සභා මාතාව දෙන්නේ අපගේ අධ්‍යාත්මික ජීවිතයේ විශේෂ අවධානය හිට යොමු කරන්නේ. ඒ නිසා කතෝලික අපි කතෝලිකයයි කතෝලිකයයි කියලා කිව්වට මදි. අපේ අධ්‍යාත්මික ජීවිතයක් සාන්ත ස්වභාව අපට ආරාධනා කරන ඒ රටාව ඔස්සේ ගොඩනගන්න. මේ වගේ අපි දකිනවා පැවිදි සොයිර සොයිරියන් පියතුමල්ලා මේ තමන්ට ආවේනික ඒ දිල යාඥා අපි කියන්නේ. එහෙම කිව්වොත් තමයි අපි සභාව තුළ ජේසුගේ අතීන්ද්‍රිය ක්‍රිස්තු ශරීරය තුළ රැඳෙන්නේ. ඒ නිසා දෑබර දරුවනි සහෝදර සහෝදරයන් අද ස්වාමින් වහන්සේ අපට උන්වහන්සේගේ ආදරේ හදවත
එවගේම දයාවේ හදවත අප වෙත උන්වහන්සේ යොමු කරනවා උන්වහන්සේගේ හදවතට අපි හැමෝම ඇතුල් වෙන්න පුළුවන් උන්වහන්සේගේ හදවත තුල අපි හැම කෙනෙක්ටම ඉඩක් තියෙනවා අපි කොච්චර පව් කළා අපි කොච්චර කාලයක් පාපය තුල රැඳුණා අපි සමහර අපේ දුබලතාවය අපි උත්සාහ කරනවා ඒ ගැලවෙන්න නමුත් අපේ ශාරීරික දුබලකම් නිසා අපි නැවත නැවත වැටෙනවා ඒ නිසා අපි හැමෝටම ස්වාමින් වහන්සේගේ හදවතේ ඉඩක් තිබෙනවා අපේ හදවතල එහෙම ඉඩ නැහැ නේ හැමෝටමනේ තෝරාගත් පිරිසක තමයි අපේ හදවතල ඉඩ තියෙන්නේ අපේ ප්‍රේමයක් කොන්දේසි සහිතයි ඔයා මෙහෙම හිටියොත් තමයි ඔයාට මම ගොඩාක් ආදරේ ඔයා මේක කළොත් තමයි මම ඔයාට ගොඩාක් ආදරේ අපේ ආදරේ නමු ජේසුගේ ආදරය කොන්දේසි විරහිතයි ඒසයි ආදරය අපිට අභියෝග කරන්නේ ආදරයෙන් අපි පිරුණොත් විතරයි අපට ස්වාමින් වහන්සේගේ හදවත තව කෙනෙකුට අපගේ හදවත තුලින් ගලා යන සලස්වන්න පුළුවන්. ඒ නිසා මේ මංගල්‍යයේ මූලික තේමාව මුල් කරගෙන තමයි සභා මාතාව අද සුද්ධ ලීවිල්ලේ කීවීම සකස් කළ තියෙන්නේ. ඒකයි හැමතිස්සෙම අපි සභාවේ මේ කීවීම වල විශ්වාසවන්ත වෙන්නේ. මේවා ආගිය අතේ දාපුවා නෙමෙයි. යම් කිසි අධ්‍යාත්මික ඉගැන්වීමකට පණිවිඩයකට අපි යොමු කරන්න සකස් කරලා තියෙන ශුද්ධ ලීලි පාඨය. අද පළවෙනි කීවීම සභා මාතාව අපට ආරාධනා කරලා සවන් දෙන්න පොසියා දිනස්පසාදිවරයාගේ පොතේ 11 වෙනි පරිච්ඡේදය. පොසියා තුලින් දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ දරුවන්ට දක්වන දයාව ආදරේ උන්වහන්සේගේ හදවත විවෘත කරනවා. උන්වහන්සේ අද කියන හොසියා තුලින් දයාවේ රැහන් වලින්ද ප්‍රේමේ බැමි වලින්ද ලදරුවෙකු ඔසවන්නාසේ මම ඔවුන් මාගේ මූණට ඔසවා ගතිමි දෙවියන් වහන්සේ අප ඔසවන විදියනේ මේ මම අපි කොච්චරනේ අපි කොච්චර ආදරෙන්න චූටි බබෙක් මම ඔසවල ගන්නනේ ඒ වගේම උන්වහන්සේ කියන අපිත් උන්වහන්සේ එහෙම ඔසවල ගන්නනේ අපි ලදරුවෙක් හුරුතල කරද්දී කොහොමද කියන්නේ අපේ ආදින උතුරායන්නේ ඒ සහුසිය අතුලින් ස්වාමින් වහන්සේගේ හදවතේ ආදරය අපි වෙත ගලාගෙන යති ලස්සනනේ අර ලස්ස අපිට තේරෙන විදිහට උන්වහන්සේ කියනවා මම ලදරුවෙක් ඔසවන වගේ වත් ඔසවනවා ඒ වගේම උන්වහන්සේ කියනවා පහතර නැමි ඔවුනට කෑම කවන්නේ මේ කොහොමද අම්මෙන් තමන්ගේ ලදරුවාට පෝෂණය කරන එවැනි හදවතක් තමයි අපි අදහන දෙවියන් වහන්සේ තියෙනවා. අද දෙවිනි කීවීමේ පාවුලතුමා එපීසවරුන්ට යවන ලිපියේ තුන්වෙනි පරිච්ඡේදයේ පාවුලතුමා එපීසවරුන්ට කියනවා මම යාඥා කරන ඔබට කුමක් වෙනුවෙන්ද? ප්‍රේමේ මුල් බැස ස්ථීරව පිහිටා සිටින පිණිසද මම ඔබ වෙනුවෙන් යාඥා කරමි. ඒ නිසා දෑමර දරුවනි අපි මොන දෙයක් තුළ මුල් බැස ගත්තත් වැඩක් නැහැ. ජේසු අපට උගන්වන ප්‍රේමයේ තුල මුල් බැස ගත්තේ නැත්නම්. හදවතක් තමයි තවත් හදවතක් ස්පර්ශ කරන්නේ. දැනුම නෙමෙයි. Heart touches heart. ඒ නිසා ජේසුගේ හදවත අපේ හදවත ස්පර්ශ කරනවා. අද ජෝම්තුමාගේ සුභාරංචිය 10 වෙනි පරිච්ඡේදයේ අපට සභා මාතාව ආරාධනා කරනවා මෙනෙහි කරන්න මේ පරිච්ඡේදයේ 10 වෙනි පරිච්ඡේදයේ 31 සහ 37 දක්වා වගන්ති තමයි අද අපි කියුවේ අප සම්බිධානන් වහන්සේගේ මෙලව ජීවිතයේ උන්වහන්සේ උකුත් වුණාට පස්සේ උන්වහන්සේ මැරිලාද කියලා බලන්න හේවාවේ කරපු ටෙස්ට් එක තමයි අද කියන්නේ කොහොමද කියන්නේ බයිබලයේ සඳහන් කරන හේවායන්ගින් කෙනෙක් හෙල්ලේකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේ එක්කෙනෙහිම බයිබලයේ තියෙනෙම එක්කෙනෙහිම ලේත් වතුරත් ගලාවේ එනිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි මේ ස්වාමින් වහන්සේගේ ඇලෙන් හෘදයෙන් ගලාපු ජලයේ සා රුධිරය පිළිබඳව සභාවේ විවිධ සාන්තුවරු සභාවේ විවිධ පියවරු සත වර්ෂ ගණනාවක් තිස්සේ
ඒක මතකව උගන්වන දේ තමයි අපි අදත් පිළිගත යුත්තේ. ඒ නිසා අපි හැමතිස්සෙම ශුද්ධ දීවිල්ල කියවන්න ඕනේ කතෝලිකයෙක් හැටියට. රෙපරමාදු කෙනෙක් හැටියට නෙමෙයි අද රෙපරමාදු චින්තනිය තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ රෙපරමාදු චින්තනිය තුළ සභා පියවරුන්ගේ අය පොතපත කියවන්නේ ඒ අය සාන්තුරෙන්ගේ ජීවිත කියවන්නේ ඒ අය හැමතිස්සෙම දේ වචනේ අර්ථකථනය දක්වන්නේ මට හැඟෙන විදියට. එහෙනම් සභාවක් ඕනේ නැහැ. ඉගෙනීමක් ඕනෙත් නැහැ. අපි එක්කිනාරේකේකරණ හැඟෙන විදියට දේ වචනය විස්තර කරගෙන යනවා. ඒ නිසා තමයි අද හතු පිපෙනවා වගේ සභා කියාගෙන විවිධ කණ්ඩායම් ගොඩනගන. ඒ මතවාදයේ ඔස්සේ කට්ටිය ගොඩනගන. දේශපාලන පක්ෂ කැඩි කැඩි යනවා වගේ ඒක තමයි වෙලා තියෙන්නේ අද ක්‍රිස්තියානි ජීවිතේට. ඒ නිසා කතෝලික අපි ශුද්ධ ලීවිල්ල කියවන්නේ ශුද්ධ ලීවිල්ල මෙනෙහි කරන්නේ කතෝලිකයෙක් හැටියට. සභා මාතාව අපට ස්වාමින් වහන්සේගේ වචනේ උගන්වන්නේ සමස්තයක් හැටියට. සමස්තයක් කියන්නේ කැලි කැලි අරන්නේ සම්බන්ධයි ස්වාමින් වහන්සේගේ ඉගැන්වීම් හැම අතකටම නේ. තීසා ස්වාමින් වහන්සේ අදා පිට උන්වහන්සේගේ හදවතින් ගලාගෙන ආපු ජලේස රුධිරයේ ගැන උන්වහන්සේ අපගේ අවධානය යොමු කරද්දී උන්වහන්සේගේ හදවතින් ගලාවා ලේස වතුරෙන් අපි නව බැවිල්ලක් බවට පත් වෙනවා. රුධිරයේ සහ ජලය ජේසුස් වහන්සේගේ ශ්‍රී මරණයේ යථාර්ථයේ සහ අවසානයේ සනිටුවන් කරනවා. He really died. ඒ වගේම උන්වහන්සේ සියල්ල සමාප්තියට පත් කරන උන්වහන්සේගේ මරණය තුළ මේක තහවුරු කරනවා. ජේසුගේ ඇලයට අනපුවාම ගලාපු රුධිරයේ සාජලය. ඒ වගේම අපි දකිනවා මේ හෙල්ලයකින් එන්න වගේ පුරාණ කිවිසුමේ මෝසෙස් මොකට තට්ටු කරපුවම ජලය මෝසෙස් පර්වතයටනේ තමන්ගේ සැරහැටියෙන් පර්වතයට තට්ටු කරපුවා මොනවාද මේ බයිබලේ තියෙන්නේ ජලය ගලාව කියලා කියන්නේ මේ ගැන ගණන් කතාවේ 20 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය ඔහු අතෝසවා සැරහැටියෙන් පර්වතයට දෙවරක් ගැසීය එල්ලෙන් අයින්ව දේවරක් ගැසීය මහා ජල දහරාවක් පිටාර ගැනීය ජනතාව සහ ඔවුන්ගේ සතුන් එයින් බිවෝය. මේ සිදුවීම පාවුලතුමා කාටද ඇඳන්නේ? ක්‍රිස්තුස් වහන්සේට. සිදුව පාවුලතුමා මේ පර්වතයේ ක්‍රිස්තුස් වහන්සේ බවට සමාන කරන පාවුලතුමා කොරින්තුවරුන්ගේ පළවෙනි හසුනේ කොරින්තුවෙන්ට ලියන ලද පළවෙනි හසුනේ 10 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. සියල්ලෝම අමා පැන් පානීය කළහ. ඔවුන් පානීය කළේ ඔවුන් කැටුව ගිය දිව්‍ය පර්වතයෙන්ය. ඒ පර්වතයේ නම් ක්‍රිස්තුස් වහන්සේ. දැක්ක සම්බන්ධතාවය. මේක තමයි සැබෑ ඉගැන්වීම කියන්නේ. පාවුලතුමා පෙන්වන අපට ඒ පර්වතයේ ජේසු. ඒ නිසා වහන්සේගේ ඇලයට අයත්දී මොනවද ගලාගෙන සභාවාතාවට ගන්න මේ ආත්මික ජලය ජේසු සම්විධානන් වහන්සේගේ දිව්‍ය සප්‍රසාදීය හදවතින් මේ මොහොතෙන් අප වෙත ගලාගෙන එනවා. මේ මොහොතෙන් ඒකයි අපේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබද්දී අපේ දිව්‍ය මත තියාගන්නේ කාමද? ක්‍රිස්තුස් වහන්සේගේ හදවත. ඒකයි මම හැමතැනම කියන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබද්දී කොරෝනා එන්නේ විදියක් නැහැ. මෙහෙම දික් කරන්න එන්න එපා. සැකයි. ඇයි මෙහෙම සැකයි? දැන් ওই කඩබොන කෑම ගෙදරට ගෙනලා බෑවත් පාංකාරයා අනන්නේ කවුද? බලන් ඉන්නවා අනන්නේ. පුච්චන්නේ කවුද? ට්‍රාන්ස්ෆර් කවුද බලන්නේ? එහෙම ගිලිනවා. අපගේ ස්වාමින් වහන්සේ ගන්නාපුවා ඒ නිසා දිව්‍ය සප්‍රසාද වහන්සේව ලබන විදිය නෙමේ ප්‍රශ්නේ. ඇතුලේ තියෙන හදවතයි අපිට වැදගත්. සැකේ. එහෙනම් මොන මුකුත් කන්න බෑනේ.
අපි දන්නේ නැහැ දෙහිනේ මේ පාම් පුච්චනේ කාට කොරවන් දෙන්න කවුද දන්නේ ඒසා දැන් ඒවාට මුකු පිසපස්ස යන්නේ ස්වාමින් වහන්සේ දිහාට ආපුවා තමයි සප්සාද වහන්සේ කොරෝනා ගැනීම දන්නේ නැනේ මේ කාලයේ හොඳ කාලයක් ඔය මහලුකුවට බොහෝ අය සිංහය වගේ කෑ ගැහුවට යාඥා මෙහෙන්ල අරවල මේවල ස්වාමිලා පවා ජේසු ජීවමානයි කියලා දැම්පෙන්න පල කියලා දොන් වහන්සේ දැම්පෙන්න දැන් සකයි ඒ වුණාන කොහොමද කෑ ගන්නනේ යාඥා මෙහෙන්ල කරුණේ දාලානේ ජේසු ජී මං කල්පනා කරන පෞද්ගලික ස්වාමි කෙනෙක් හැටියට මම බොරුවක් නෙගන්නේ නේ මෙතන ස්වාමීන් වහන්සේ පෙන්න ජීවමානයි ජීවමානයි කෑ ගහලා එතකොට උන්වහන්සේ මගේ දිවට එද්දී ස්වභාවය වෙනස් වෙනවද එතකොට මගේ දිවට එද්දී ස්වභාවය වෙනස් වෙනවද ඒ සප්‍රසාද කරුණුක දාලා කෑ ගහන ස්වාමීන් වහන්සේම තමයි අපේ දිවට එන්නේ එතකොට එතෙන් දෙද්දී සකයි හිසා මේ පරිසරය ඇත්තටම ඉගෙනුවා බොහෝ කතෝලිකයන්ගේ දිව්‍ය සප්‍රසාදී විශ්වාසය මම නම් ඥාඥා කරන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේට ආදරය කරන පීතු මෙකේදී කොරෝනා හැදුලා මලක් කවන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල මගේ ස්වාමින් වහන්සේ ජීවමානව සබව ගන්නෙතියද උත්තානෝ ස්වාමින් වහන්සේ ජීවමානව ආත්ම ශරීර පිටින් වැඩ සිටින බව අවිශ්වාස කරලා මැරෙන්න බෑ මුල් ස්වභාවය ඒ විශ්වාස අපිට ගෙන යා ලෑස්ති මැරෙන්න දිවස ප්‍රසාද වහන්සේ ඒ නිසා අද අපිට පේනවානේ මහා ලොකු වීරයෝ වගේ කෑ ගහන මේ මහා ලොකු අධ්‍යාත්මික වීරයෝ හැංගිලා ඒ නිසා දෑඹර දරුවනේ මේ අර්බුදකාරී පරිසරයක් තුල තමයි මම ඔප්පු කරන්නේ මම දෙවියන් වහන්සේට ආදරේ කියලා. ඒකයි ස්වාමින් වහන්සේ අපේ පීඩාව දෙන්නේ. ඔය හැමදේම ලස්සන තියෙද්දී ආදරේ කියලා කියන්නේ කාටත් පුළුවන්. නමුත් පීඩාව තුලින් ගමන් කරද්දී කොහොමද අපි මේ ආදරේ කියලා කියන්න පුළුවන් ඇදහිලිවන්තයන් විතරයි. ඒ නිසා ස්වාමින් වහන්සේගේ දිව්‍ය සප්ප්‍රසාදය තුල අපි ස්පර්ශ කරන්නේ හදවතට. දිව්‍ය සප්ප්‍රසාද ප්‍රතිහාරයන් මීට වසර කීපයකට පෙර ඇමරිකානු රදකුළු සමුනුව වතිකාවෙන් නිකුත් කරන ලද වතිකානුව අනුමත කරන ලද දිව්‍ය සප්ප්‍රසාද ප්‍රතිහාරයන් 150කට වඩා දත්ත රැස් කරලා ඇමරිකානු රදකුළු සමුනුව දිව්‍ය සප්ප්‍රසාදයේ ප්‍රදර්ශනයක් මුළු ඇමරිකාව පුරාම ඒ ප්‍රදර්ශනයේ සංවිධානය කළ පල්ලියෙන් පල්ලියට ගෙනිච්චා. දිව්‍ය සප්ප්‍රසාද ප්‍රතිහාරයන් ගොඩාක් වෙලා තිනවා සභා මාතාව අපි රවටන්නේ ඒ වසියල් අධ්‍යයනය කරන ඒ වලින් හරි දිතරය තෝරලා අපිට කියන්නේ මේක ප්‍රතිහාරයක් කියලා. නැතුව මේ හැම ගිනාම කෑ ගැහුවට ප්‍රතිහාර උගන්නේ සභාවට බය අපෝ රවට. ඒ නිසා මේ යූකරිස්ටික් එක්සිබිෂන් ඇමරිකාවේ පුරාම ගියා. ඊට පස්සේ අනිත් රටවලට ගියා. අපේ ලංකාවෙත් කාඩ්හිල් පානන් ඇමරිකානු රදකුළු සමුලිය අවසරය තු පෙන්වුවා එක. මේ දිව්‍ය සප්ප්‍රසාද ප්‍රතිහාරය වල මේ අපගේ ස්වාමින් වහන්සේගේ ශ්‍රී පූපේ මස් බවට පරිවර්තනය වෙලා තියෙනවා මිදියුස ලේ බවට පරිවර්තනය වෙලා තියෙනවා මේවා වෛද්‍ය විද්‍යාව රසායන විද්‍යාව ඔප්පු කරලා තියෙනවා මම ඒකින් කියන්නේ කතෝලික සභාව තුල තරම් සාක්ෂි නැ වෙන්නේ කොහෙවත් ඒකයි සාන්ත ඇක්වයිනස් මුනුදුන් කියන්නේ අදහ ගන්න නැති එකට මොන සාක්ෂි තිබුණත් වැඩක් නැහැ අදහන්නාට සාක්ෂිය අවශ්‍ය නැහැ. හරි සරලයි. අදහන් නැති එකට මොන සාක්ෂි තුනක් වැඩක් නැහැ. අදහන්නාට සාක්ෂි නැතත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ මස් බවටපත් වෙච්ච ඒ මස් වැදලි වැදල්ල වෛද්‍ය විද්‍යාව සහ රසායන විද්‍යාව ඒ අයගේ තාක්ෂණයේ ඔස්සේ අධ්‍යයනය කරපුවා මේ මනුස්ස ශරීරයේ මොන අවයවේ කැල්ලද මේ මස් වෙලා තියෙන්නේ හෘද වස්තුවෙන් කපලගත කැලක් වගේ. ඒ නිසා ලෝකේ හැම තැනම දිව්‍ය සප්ප්‍රසාද ප්‍රතිහාරයන් වල මේ මස් වැදල්ල එකම එකක්. ශරීරයේ මනුස්ස ශරීරයෙන් අපි හදවත කපලගන්නේ. එතකොට අපි මොනවාද මේ කටල දාගන්නේ?
ස්වාමීන් වහන්සේගේ හදවත. මේක තමයි දෑබර දරුවනි සහෝදර සහෝදර අපගේ කතෝලික විශ්වාසය. මේකයි අපි ආරක්ෂා කරන්න මේ විශ්වාසයයි අපේ දරුවන්ගේ දරුවන්ට තියෙන්නේ. ඒ නිසා ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා ඒ ඇදහිල්ල තුළ අපි ආත්මයන් වහන්සේගෙන් පානය කරන ආත්මයන් වහන්සේ තුළ ස්වාමින් වහන්සේගේම උදීරය ස්වාමින් වහන්සේගේම ශරීරය අපි අනුභව කරන නිසා ඒ දිව්‍ය සප්තසාදිය හදවත තමයි අපේ ප්‍රායෝගිකව දිව්‍ය ජේසුගේ හදවත අපි අල්ලන තැන. ඒකයි යක්ෂය එතනට පහර ගහන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි කිතුණු හැටියට විශේෂයෙන් කතෝලිකයේ හැටියට අපගේ විශ්වාසය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම මේ ජේසුගේ ඇලෙන් ගලා රුධිරය සහ ජලය ගැන සාන්ත ජෝන් ක්‍රිසොස්ටම් උන්වහන්සේගේ තියෙන ලස්සන පොතක් බෞද්ධස්මයේ පිළිබඳ උන්වහන්සේගේ ධර්ම උපදේශය කියලා. ඒ පොතේ උන්වහන්සේ මේ කාරණාවකින් ලස්සන ඉදිරිපත් කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ඇලෙන් ගලා රුධිරය සහ ජලය ප්‍රසාද ස්නාපනය තුල අපලත් නව ජීවනයක් දිව්‍ය සප්‍රසාද වහන්සේගෙන් අප ලැබෙන පෝෂණයක් ඉඟි කරයි. Water, baptism, blood, Eucharist. යුගන්න අපේ සාන්තුරු සතවාස ගණනාවට යන. ඒ වගේම මේ ඇලෙන් ජේසුගේ හෘදයෙන් ගලාපුදී තවත් දෙයකට සමාන කරනවා සභා පියවරේ කැඩියට සලකන ටූලියන් කියන සභාපියා මේ ඉතිහාසය. මොනවාද උන්වහන්සේගේ ප්‍රසාද ස්නාපනයෙන් ජනිත වී අපි ප්‍රසාද ස්නාපනයෙන් තමයි දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් වෙන්නේ. ප්‍රසාද ස්නාපනයෙන් ජනිත වී දිව්‍ය සප්‍රසාද වහන්සේගෙන් පෝෂණය වෙන උන්වහන්සේගේ සභාව වන මනාලිය අපි උන්වහන්සේගේ ඇලෙන් නික්මුණු බව අපට අවධාරණය කරයි. ඒතර අපි උන්වහන්සේ කොහෙන්ද නික්මෙලා තියෙන්නේ? උන්වහන්සේගේ හෘදේ. උන්වහන්සේගේ පපුවෙන් බිහිවුණු ජනතාවක් අපි. එතකොට මේ අපි උන්වහන්සේගේ මනාලේ. ඒ නිසා මේ පිළිබඳව පුරාණ කිවිසි මේ සිද්ධියකුත් මේ අපගේ ටූලියන් කියන මේ සභාපියා අපට මතක් කරනවා. ඒව ආදම්ගේ ඇලෙන් දෙවියන් වහන්සේ නිර්මාණය කළාසේ. බයිබලෙ කොහොමද තියෙන්නේ? ඒව ඇලෙන්නේ බරලින් දෙකට දාලා ඇලේ කොහෙද තියෙන්නේ? ඇලේ තියෙන්නේ පපුවිනේ. හරිද? ඇලෙන් නිර්මාණය කළාසේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ ඇලෙන් නැත්තං හදවතින් බිහිවුණු දේව දරුවෝ වෙමු. බලන්න කොච්චර ලස්සනට මේ ජේසුගේ හෘදයට අපේ තියෙන ගැඹුරු සබඳතාවය අපේ සභා පියවරු සුද්ධවන්තයන් අපට උගන්වනවා. ඒ කොටස අපි උපත්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය කියවෙනවා. එවිට දෙවියන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක ඔහු නිදා සිටියේදී උන්වහන්සේ ඔහුගේ ඉලෑට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දෙමුසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉලෑටේ ස්ත්‍රීයක මව ඔහු වෙත ගෙනාසේක. සභාවන අපි ස්වාමින් වහන්සේගේ මනාලිය බව පවුලතුමන් ගැන්වේ. එතකොට ඒ මනාලිය කොහෙන්ද බිහිවුණේ? බෞතිස්මය සහ දිව්‍ය සප්පසාද පෝෂණය තුන ජේසුගේ හෘදයෙන් බිහිවුණු. ඒකයි සභාව විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්නේ දිව්‍ය හෘදයේ භක්තිය. අද මේව මං කියන්නේ මේ නවීන අධ්‍යාත්මයක් ඇවිල්ලා මේ බයිබලයේ පදනමක් තියෙන සභාවේ සතවර්ෂ ගන්නවා පැරණි ලස්සන භක්ති අභ්‍යාසයන් ඔක්කොම සෝදපාඩු ලක්කද. ඒකට අපිත් වගේ කියන්නේ ඔක්කොම සෝදපයි. ඔක්කොම උගන්නන්නේ මම හිතන විදියට, සභාව හිතන විදියට නෙමෙයි. එහෙනම් සභාවක් ඕනේ නේද? මම හිතන විදිහේ මගේ දක්ෂතා තලෙන්තු හැකියාවන් මගේ සභාව උගන්නන දේ ජනතාවට අලංකාරව ආකර්ෂණයක් දෙන්නයි මේ මම පූජක ජීවිතය වලට තියෙන්නේ. මම සභාවේ දාසයා, සර්වන්ට්. සර්වන්ට් අයිතියක් නෑ නේ වෙනස් කරන්න. දිවි පූජාවේ කිසි දෙයක් වෙනස් කරන්න අපට අයිතියක් නෑ. මම දාසේ, දාසේකට අයිතියක් නෑ. ඒ නිසා දයාබර දරුවනි, මේවා වෙනස් කිරීම නිසා තමයි අද අපේ සංඝ අවුල් වෙලා තියෙන්නේ. අපේ ලස්සන දේවල්
ආත්මික පුරුදු අපි නැති කරගෙන තියෙනවා නේද? ක්‍රිස්තුස් වහන්සේගේ ඇලෙන් කලා ජලය රුධිරය ජලයේ ප්‍රසාද ස්ථාපනය රුධිරයේ දිව්‍ය සම්ප්‍රසාදය අපට වහන්සේ කරනවා. ඒ වගේම කතෝලික සභා ධර්මෝපදේශයේ අංක 1225 මේ ගැන අපට බොහොම සංක්ෂිප්තව ඉදිරිපත් කරනවා. කුරුසේ එනකසන ලැබූ ජේසුස් වහන්සේගේ ඇලයට අනුන් ලැබ වැහුණු රුධිරයේ ජලය නව ගිවිසුමේ පාසු නිධානය වෙන බෞතිස්මේ සහ දිව්‍ය සම්ප්‍රසාදයේ ප්‍රතිරූපයයි. මේක තමයි දිව්‍ය හෘදයේ මංගල්‍යය කියන්නේ. මේක තමයි දිව්‍ය හෘදයේ භක්තිය කියන්නේ. ඒ නිසා මේ භක්තිය අපට ලැබෙන්නේ කොහෙන්ද කියලා අවසානයේදී ඔබත් එක්ක බෙදා ගන්න. ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයට අපේ භක්තිය, අපේ ආදරය, මේක සභා මාතාව ක්‍රිස්තු වර්ෂ 1600 අගභාගයේදී ආරම්භ කළ දෙයක්. සභාවේ අවධානය අප ස්වාමින් වහන්සේගේ දිව්‍ය හෘදයට යොමු වුණා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රංශ ජාතික ශුද්ධෝ මාගර මේරි අලකොක් කියන මේ ඉතාමත්ම භක්තිවන්ත දිව්‍ය සප්‍රසාද වහන්සේට දැනෙන ආදරය කරපු, දිව්‍ය සප්‍රසාද වහන්සේ ඉදිරියේ නිහඬව පෑගෙන යාඥා කරපු ඉතාමත් නිහතමානී පැවිදේ සොහිරයක් තුලින් තමයි අප ස්වාමින් වහන්සේ මේ භක්තියේ වැදගත්කම ලෝකෙට අනාවරණය කළේ. ඒ නිසා සභාව මේ සුදෝ මාගරට් මේරි අලකොක්ගේ ශුද්ධවන්තකම නිසා විතරක් නෙමෙයි, ඈතුලින් දෙවියන් අප සම්බුදුන් වහන්සේ උගන්වපු දේවල තියෙන වැදගත්කම නිසා තමයි සභාව දිව්‍ය හෘදයේ භක්තිය අපට උගන්වන්න පටන් ගත්තේ. ඒ වගේම ඒ ප්‍රචාරය කරන. ඒ නිසා තමයි ඒ සඳහා වෙන් වෙච්ච තියෙන මොකද්ද අපෝසල සේවා මීසමේ දිව්‍ය හෘදයේ සමිතිය. උන්දලන්න මතක නැහැ මේක මොකද්ද කියලා. එතරම් කචල් දිව්‍ය හෘදයක් කුඩු. ඒක ඒ භක්තියෙන්නේ මොකද එතනින් එන්නේ. ඒ අය බැඳලා තිනවා මීසම තුල දිව්‍ය සප්‍රසාද වහන්සේගේ ගෞරව ආරක්ෂා කරන්න. දිව්‍ය සප්‍රසාද වහන්සේගේ දිව්‍ය සප්‍රසාදී හෘදය සනසන. ඒක තමයි අපෝසල සේවා. එතකොට අපිට පේනවා සමහරලාට මේ ශුද්ධාත්මයන් වහන්සේ අපට සාන්තුලින් තුලින් දීපු යම් යම් සේවාවල මූලික අර්ථය දන්නේ නැති නිසා අපි කරන සේවාවෙන් ඒ දේවල් නික්මෙන්නේ නැහැ. ජේසු විශේෂයෙන්ම සුදු මාගරට් මේ අලකොක් මුනිවරිය තුලින් අපට ආරාධනා කරනවා උන්වහන්සේගේ දිව්‍ය හෘදයේ දරා සිටින සිතුවමකට ප්‍රතිමාවකට අපේ ගෞරවය දක්වන්න. ඒකයි අපේ පැරණි කතෝලික ගෙවල්වල දිව්‍ය හෘදයේ චිත්‍රයක් අනිවාර්යෙන් ගියේ. සාලේ ගෙදරට ගිය ගමන් මොකද්ද පේන්නේ? ඒක විසි කළ දැම්ම. අපේ පවුල් අවුරුදු සැරයක් දිව්‍ය හෘදයට කැප කළා. පවුල් දිව්‍ය හෘදයේ සිංහාසන උඩ කළා. විශේෂයෙන් ඒක කළේ තාත්තගේ පවුලේ තාත්තගේ නැත්තම් ස්වාමි පුරුෂයාගේ උපන්දිනය දවසේ. අද කො ඔක්කොම විසිකරුවානේ. මං කිව්වේ අලුත් අධ්‍යාත්මය ඇවිල්ලා මේ ඔක්කොම සෝදපාලු කරලා විනාශ කරලා තියෙනවා. මේවා තිබුණා අපේ පවුල්වල. මේ දිව්‍ය හෘදයේ දින ආදරය ස්වාමින් වහන්සේ අපේ පවුල් දින ආදරය නැති කෙරුවා. ඒ වගේම මේ මුනිවරුතුන් ජේසු ඉල්ලුවා මර්ධන ක්‍රියා සහ නිරන්තරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීම විශේෂයෙන්ම මාසයේ පළවෙනි සිකුරාදා සුදුව පෑ මේවනම් අපි යම් තාක් දුරට කරගෙන යනවා. ඒ වගේම අපගේ පවුල් දිව්‍ය හෘදයේ කැපකිරීම. ඒ නිසා සභාව මේ දේවල් සඳහා සභා ආත්මික ජීවිතයේ මාසයක්ම වෙන් කරලා තියෙනවා. ජුනි මාසෙ මේ මාසෙ සභාවේ යම් යම් මාසවල් වෙන් කරලා තියෙන හේතුවක් ඇතුළත්. ඒක ගණන් ගන්න තුට්ටු කොටක් ගණන් ගන්න. ඒකයි කතෝලික සභාවේ මේ ලස්සන දේවල් අපි ගණන් ගන්න නැතුව අපි මේ එක එක ඒවා එකතු කළා. මේ නිසා තමයි අපේ දරුවෝ ඊළඟ අපේ પરම්පරාවේ දරුවෝ මොන වගේ වෙයිද දන්නේ නැහැ කතෝලිකයෝ. මේ සපඩ යුතුකමක් තියෙනවා. ස්වාමින් වහන්සේ අනාවරණය කරපුවා. සුදෝ සභාවසින් තහවුරු කරපුවා. මේවා බොරු නෙමෙයි. මේවා ප්‍රෝඩා නෙමෙයි. සභා මාතාව ඇගේ ඉගැන්වීම් පිළිබඳ සීළු වගකීම ගන්නවා. ඉනිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපි කතෝලිකයේ හැටියට උදෙක් අද භක්ති විතරක් මදි.
අපට ධර්මා බෝධයේ තියෙන කතෝලිකයේ හැටියට අපි අදහන කරන කියන දේවල් වල බයිබලීය පදනම සභාවේ ඉගෙනී අපි දැනගන්න ඕනේ. එතකොට තමයි අපට අපේ විශ්වාසන අර්බුදයක් එද්දී ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඒසානේ අපි ගොඩක් අපේ සමාන අය කවුරු හරි ක්‍රිස්තියානි පාස්ටර් කෙනෙක් ආපුවාම ඒක නා බොහොම ආකර්ෂණ ලෙස බොරු ඉගෙනීමක් කරපුවාම මේ අවුරුදු ගණනාවක් තමන් මේ පවත්තාගේ නාපු තමන් යාත්‍මිකත්වයෙන් අතෑරල ඒවට දුවන්නේ ඇයි ඒ කතෝලික අපි කරන කින දේවල් වල බයිබලීය පදනම අපි දන්නේ නැති නිසා කතෝලික සභාව අපිට කිසි දෙයක් උගන්වන්නේ නැහැ බයිබලීය පදනමක් නැතුව හැම භක්ති අභ්‍යාසයකම තියෙන්නේ බයිබලීය පදනම දෙවනි ජෝහන් පාවුල් පාප් වහන්සේ නව ධර්ම දානය ගැන කතා කරද්දී උන්වහන්සේගේ ලස්සන ලියවිල්ලක් තියෙනවා උන්වහන්සේ උගන්වනවා නව ධර්ම දානය කියන්නේ මොකද්ද new evangelization උන්වහන්සේගේ නව ධර්ම දානය කියන්නේ මේ අලුත් දේවල් ඈඳන එක නෙමෙයි නව ධර්ම දානය කියන්නේ අපගේම භක්ති අභ්‍යාසයන් තුළ සැඟවී තිබෙන දේව ධාර්මික බයිබලීය පසුබිම තේරුම් අරගෙන ඒවා වැළඳ ගැනීම සහ ඒවා ප්‍රචාරය කිරීම මොකද මේ අපේ භක්ති අභ්‍යාසය කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන faith alive විශ්වාසයේ ජීවමාන එක. ඒක කොහොමද දැනගන්නේ? බයිබලයේ කියවලා බුදිය ගත්ත මොකද දෙන්නේ? faith එක ජීවමානයි කියලා. ඒක celebrate කරනවා. ඒකයි අපේ මේ මංගල්‍ය. මේ මොන ප්‍රශ්න අභියෝග තිබුණත් ඉස්සරහට යන්නේ නැහැ. අපේ විශ්වාසයේ මේ පොතක් අස්සතාවකක් නෙමෙයි. ඒක ජීවමානික. ජීවමානිකක් අපි අත්දකිනවා. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරිය අපි ආඥා කරන විශේෂයෙන් අද දිව්‍ය හෘදේ මංගල දවසේදී ඒ ස්වාමින් වහන්සේගේ හෘදය සමරන. We celebrate the sacred heart. අපි නිසා ඔබේ ගෙවල් වල තියෙනවා නම් දිව්‍ය හෘදේ චිත්‍රයක් කර ප්‍රතිමාවක් දූලිටි ගාලදාන පහණක් පත්තු කරලා අනිම ධර්මයේ හෘදයෙන් සාන්ත ධාතු ජේසුනි ගීතිකාවද කියලා බුදිය ගන්නවා. අද පුළුවන් එක කියන්නේ. මොකද ගොඩක් ගීතකාර තේමාව ඔස්සේ ගියේ නැහැ. මේ මේකට සම්බන්ධ වෙන්නේ. එතකොටයි ඒවල තේරුමක් තියෙන්නේ. ඒවල අපිට යම් කිසි විදිහට බලපාන්නේ මේ තීසා දයාබර දරුවනේ ස්වාමින් වහන්සේගේ හෘදයෙන් අපිව වෙන් කරන්න බෑ. අපි උන්වහන්සේගේ අසීමිත ආදරය සහ දයාව අපව කිසි කෙනෙකුට කිසි දෙයක අපව වෙන් කරන්නට බෑ. අපි අපට ආදරය කරනවට වඩා උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරනවා. අපි අපේ ජීවිතයේ මොන තත්ත්වයක අපි හිටියත් උන්වහන්සේගේ අසීමිත ආදරය සහ දයාව උන්වහන්සේගේ දිව්‍ය හෘදයෙන් අප වෙත නිරන්තරයෙන් ගලාගෙන. පෞස්තිනා මුනිවරයාගේ ඩයරියේ මේ ඒ ඩයරිය නම් කරන්නේ Divine Mercy in My Heart. ඒ ඩයරිය පෞස්තිනා මුනිවරයා නම් කරන්නේ මගේ හදවතේ දේව දයාව ඇතුළත. ඒ ෆෞස්තිනා මුනිවරයාට ඉතාමත් බහැපත් කන්‍යා සොයරයක්. ඈට ඕන උන්නේ අවු කිසි දෙයක් ලියන්න. පම්පෝරි ගහන්නනේ. අපේ දැන් තියෙන්නේ සාක්ෂි දරන්නේ පම්පෝරි ගහන්න ඉන්නේ. පම්පෝරිය නගරන්නේ. අරක දාලා මේක දාලා පම්පෝරිය. දෙවියන් වහන්සේ පැත්තක උන්දගේ මූණ. මේ අපේ සාන්තුරු පම්පෝරි ගහන්න ගියේ නෑ. අපගේ සාන්ත අන්තෝනි මුනිවරයා මලෝන් කී දෙනෙක් නැගිටලා තියෙනවද? උන්නාසේ කටවුට් එකක් ගහවද මේ බලපල්ල මම බලුන නැගිටුවා කියලා. අපේ සාන්තුරු ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියේ අම්බ කරන් කෑවෙත් නැහැ. ඒකින් තමන් ප්‍රසිද්ධිය ගත්තේ නෑ. දේව අපිට ඇවිල්ලා. අපේ කතෝලික සභාවේ සරල අධ්‍යාත්මයට ඇවිල්ලා දැන් ඔක්කොටම දැන් ප්‍රසිද්ධ වෙන්න ඕනේ. ෆේමස්. ෆේමස්. මේක අධ්‍යාත්මය. මේක ඇයිද ලෞකික ලෝකේනේ. එතකොට අපේ සාන්තුරු මේ අපගේ මේ සාන්ත අන්තෝනි ගිලිච්ච ළමෙක් මැරුණාට පස්සේ ඒ කෙනාට පණ දුන්නාට පස්සේ සාන්ත අන්තෝන්නාසේ පස්සේ මිනිස්සු දුවගෙන එද්දී උන්වහන්සේ තාපසාරාමයේ දොරවහන මිනිස්සු ප්‍රකකායනවා උනා අන්තෝනි කියන්නේ මේවා මම කරපු දේවල් නෙමේ උඹලා යමල්ලා පල්ලියට ගිහිල්ලා දිව්‍ය සප්‍රසාද වහන්සේ ගාව දර ගහපල් මේ මගේ වැඩක් නෙමෙයි මගේ ස්වාමීන් වහන්සේගේ වැඩක්. අද අපි ඔක්කොම මොනවාද කරන්නේ? ජේසුස් ඉස්සරහට දාගෙන තමන්ගේ පම්පෝරිය.
මේක නෙමේ සැබෑ අධ්‍යය. ජේසුස් බලන්න බයිබලේ බොහෝ තැන්වල මොනවද කියන්නේ ප්‍රතිහාරය කරලා කාටත් කියන්න එපා. එතකොට අද ලෑබර දරුවනේ සහෝදර සහෝදරීනේ සැබෑ අධ්‍යාත්මය අපට උගන්වන සභාව අපේ සාන්තුවරු ඒ වාට අපි විශ්වාසවන්තුනි කී කරුණොත් අපටත් සැබෑ ආත්මික ජීවිතයේ තෘප්තියක් දකින්නට පුළුවන්. ඒ නිසා අපි යාඥා කරන දවසේදී ඒ අසීමිත ආදරේ ඒ සරල බව ස්වාමින් වහන්සේගේ හදවතේ අපි වෙනුවෙන් ගලා බසිනවා. නිසාපි යාඥා කරමු ආදර ජේසුනි අපගේ හෘදයන් ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයට සමාන කළ බැලුව නිර්මල දේව මෑණියනි ඔබගේ නිර්මල හෘදය තුළින් ජේසුගේ දිව්‍ය හෘදය වෙත දුබල අපව කෙනගේ මැනව ආමේන්. අපි සියලු දෙනාම විශ්වාසයෙන් යතුරු සදානකට සිටිමු. ස්වාමිනී අපකරණ යාඥා අසවදාන මැනව දයාන්විත දෙවියන්නි වහන්සේගේ ශුද්ධ සභාව ආශිර්වාද කර දෙවිතුන්ගේ අසීමිත දයාවේ කැඩපතක් බවට පත්කරන පිණිස ස්වාමිනී අපකරණ යාඥා අසවදාන මැනව දෙවි පියාණනි තම ජනතාවගේ දුක් අමාරුකම් වලට සංවේදී වෙමි කටපාඩම් කරන්නන්ට දේශපාලන නායක නායිකාවන්ට දයාන්විත හදවතක් ලැබෙන පිණිස ස්වාමී අපගේ ආඥා සාදරයෙන් ස්වර්ගීය පියාණනි වහන්සේගේ පුතුණුවන්ගේ දිව්‍ය හෘදයෙන් ගලා බසින දේව දයාවෙන් අපගේ පවුල් කෙරෙහි ඉතිරි යන පිණිස ස්වාමී අපගේ ආඥා සාදරයෙන් දයාබර දෙවි පියාණනි වහන්සේගේ පුතුණුවන්ගේ හෘදයට සමාන හෘදයක් අපට ලැබී දයාන්විත හදවතකින් එකිනෙකාට ප්‍රේම කිරීමට වරම් ලැබෙන මිනිස දයාබර දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුතුණුවන්ගේ හදවතින් බිහිවුණු ජනතාවක් ලෙස කිතු සම්විධානන් වහන්සේගේ අසීමිත ප්‍රේමයට ප්‍රතිප්‍රේමයේ දැක්වීමට අපට කියාදුන වෙන මේකීද අපගේ ස්වාමින් වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා ආමේන්.
සීල බල ඇති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහණියක් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ ශිෂ්‍යෝ සබඩ ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ ආශිර්වාදයෙන් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේකවා දිවී ස්වාමිනිය වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන්ගේ හෘදෙහි අපේ වෙත ඇති නිම්හිම් නැති දයාව දෙස බැලුව මැනව ඒ දයාව නිසා පවිසින් පුදුන ලඩ පඬුර වහන්සේට ප්‍රසන්න වේවා තවද මෙම යාගිය අපගේ පාපේ නිසි වන්දියක් වේවා මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා ආමේ ස්වාමින් වහන්සේ ඔබ සම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය ඔවුන් වහන්සේ කුරුසියේ මත ඔසවනු ලදව අප නිසා තමන් පවරා දුන් සඳ සිදුරු සිරියකින් ගලා හැලුනා වූ ලේ ජල දහරාව ඔබ වහන්සේගේ ජනතාව පරිශුද්ධවත් කරන මහා ගු ප්‍රසාද නිධානයන්ගේ පෙර නිමිත්තක් බවට පත් කළසේක අප සඳහා මිසී පෑදුනා වූ ජීවනයේ උල්පත වන ඒ ශ්‍රී හෘදේ ජීවන ජලය පානය කර සදාතන ආනන්දේ තෘප්තිය ලැබීමට අපට හැකිවන්නේය එෙහි ස්වර්ගයේ සීල ශුද්ධවන්තයන් හා සුර දූතයන්ද ඔබ වහන්සේ වෙත හඬන තුතිගී රාවයට එක්වෙමින් අපුදු මහත් මහිමයෙන් මෙසේ වර්ණනා කරමු සවිශුද්ධය සවිශුද්ධය ලෝකාක දෙවි ස්වාමීන් වහන්සේ සවිශුද්ධය ආසප්පලවත් සුද්ධවත් කරන මේ නායදෙමු අපි සියයි දිනමේ මේ පඬුරපෝ දේසාප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සිරු දීර්යත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සියේ කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒකදා සුඛීය ශ්‍රාවකිනට දෙමින් මිසේව දාලසේක ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැමවින්ම මේ ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනීය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලා නිද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මේන්ගෙන පානීය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා බෝදේ සාද බොහෝ මිනිසුන් දේ සාද ඒ වගුරුනු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු සමීදු පුතු සමීදු ගාරි සමීදු ආ
මරණයේ දුත්ථානිද සිහිපත් කරමි ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ වහන්සේ හැම වෙලේ සිටින්න ඔබ වහන්සේට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරුදීරයට සහභාගී වන්නා අප සැම සුධාත්මයෙන් විසින් එක්සත් කරනු ලබන ලෙස ආවනිතව ආයද සිටිමු ස්වාමිනි ලලවිහි පැතර පවත්නා ඔබ වහන්සේගේ සුදු ස්වභාව සිහි කළ බැලුව ෆ්‍රැන්සිස් නැමැති අප සුදතුම් පියාණන් මල්කම් රංජිත් නැමැති අප අගරද ගුරු හිමි පානන්ද එතුමන්ගේ සහායක රද ගුරු හිමි වරුන්ද සකල පූජක පැවිදි පිරිසද ඔබ වහන්සේ දිනාගත් දේව ජනතාවද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුන මැනව උත්ථානී බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන් ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකු සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කනිමරියාවන් භාග්‍යවත් ජුසේ මුනි දුන්ද භාග්‍යවත් අපෝසලු වරුන්ද පාදුවාවේ සුදු අන්තෝනි මුනි දුන්ද සෑම කල්ලි ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සීල ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සීල බලයට දෙවි පියාණනි සුදාත්මයන් හා සමග එක් වෙනවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාතනත් වේවා දේවපදේශයෙන් පුහුණු වී යේසු සම්විධානන් වහන්සේ අපට ගැන්වූ ආඥාවෙන් අපි මෙසේ පියාණන් වහන්සේ අමතමු ස්වර්ගෙහි වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රසන්නා වේවා ඔබ වහන්සේගේ රාජ්‍යය ලැබේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ සිදු වේවා අපගේ දිනදා භෝජනය අපට දානීය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නා මෙන් අපගේ වැරදිද ක්ෂමා කරමෙනද පාප අවස්ථාවන්ට ස්වීමට අපට නොදී යහපතින් අපුදා කරමෙනද ස්වාමිනී සීල යහපතින් අපගේ පෞල් මුදා ගන්නා මෙන් අපගේ මෙම ජීවිත කාලයේහි අපට සාමය දෙන මෙන්ද අපි ආයදෙමු එවිට ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබූ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු රාජ්‍යයද බලයද මහිමයද සදාතම වහන්සේගේ සාමයව සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකින් නමතාව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම ස්වභාවයට සාමයේද සමගියද දානීය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාතම වැඩවසන සීක රජකම් කරන සීක ආමේන් ස්වාමින් වහන්සේගේ සාමයේ සමග නිතර පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමයේ ප්‍රාර්ථනා කරමු
ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාචාර්යයන්නි අපට කරුණාකර මැනව. ලොවේ පව් හරින දේවාචාර්යයන්නි අපට කරුණාකර මැනව. ලොවේ පව් හරින දේවාචාර්යයන්නි අපට සාමය දෙනව. ජේසු ක්‍රිස්තු ස්වාමිනී වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය ලබා ගැනීම මා විනිශ්චයකුන් ලැබීමටත් වරදකරුවක්කුන් ලැබීමටත් හේතුවක් නොවේවා. ඔබ වහන්සේගේ යහපත්කම මාගේ ශරීර ආත්මයට ඒ ආරක්ෂාවත් ඖෂධයක්ද වේවා. මෙන්න දීවාජ බාලකයානු මෙන්න ලොවේ පව් හරින තැනැන් වහන්සේ මෙන්න උන්වහන්සේගේ දිවි හෘදය තුල අප සැම සඟවා ගන්නා වූ අප සමිදාන අජ බාලකයන්න්ගේ භෝජනයට කැඳවීමල දුබලාපී සියලු දෙනාම භාග්‍යවන්තය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ රස වඩිනට මම සුදුසෙක් නොවේමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය සදා ජීවනයේ කරා මා කිනියන් සේක්වා. ආමෙන්. මේ කාලය තුළ බොහෝ දෙනෙකුට අපගේ කතවුණු කස දැවතුන්ට දිව්‍ය සප්‍රසාද වහන්සේ ප්‍රසානිධාන ආකාරයෙන් ලබාගෙන නොහැකි නිසා සුදු අල්පෝසු ලිගෝරි මුනිදුන්ගේ ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව අපි ඔප්පු කරමින් දිව්‍ය සප්‍රසාදයේ ජේසුගේ හදවතට අපි මෙසේ සමීප වෙමු. මාගේ ජේසුනී අතිශුද්ධෝ දිව්‍ය සප්‍රසාද වහන්සේ තුළ ඔබ වහන්සේ ජීවමාන වැඩවසන බව මම තරයේ විශ්වාස කරමි. සියලු දේට වඩා මම ඔබ වහන්සේට ආදරය වෙමි. මාගේ ආත්මයට ඔබ වහන්සේ ලබා ගැනීමට දෙනී ආශාවෙන් පෙළෙමි. මේ මොහොතේ ප්‍රසානිධාන ආකාරයෙන් ඔබ වහන්සේ ලබා ගැනීම නොහැකි වුවත් ආත්මික ආකාරයෙන් මාගේ හදවතට වඩින මැනව ඔබ වහන්සේ මාසලින්ම සිටින බව මෙනෙහි කරමින් ඔබ වහන්සේ මුලිමනින්ම වැළඳ ගන්නේ මාගේ ජීවිතය සම්පූර්ණ වශයෙන් ඔබ වහන්සේට පවරා දෙමි. මට කිසි දිනක ඔබ වහන්සේගෙන් වෙන්වීමට ඉඩ නොදුනු මැනව මේ කීර්ති අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමෙන්. ක්‍රිස්තුමන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අපගේ වාර්ෂික මංගල්‍යයට සූදානම් වීමේ අවසන් දින නුවාන දිව්‍ය පූජායාගේ අවසානයේට අපි පැමිණ සිටිනවා. මම මේ මොහොතේ විශේෂ ආකාරයෙන් ස්තුතිවන්ත වෙනවා මේ දින අට පුරාවටම දේව වචනයෙන් අපව පෝෂණය කළ ගරු ෂෙල්ටන් ඩයස්පීතුමාට මාගේ ස්තුතිය පුද කරන්නට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අපි දන්නවා පහුගිය කාලය පුරාවටම අපිට දිව්‍ය පූජාවක සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දිව්‍ය පූජාවක් ඇසුනේවත් නැහැ. ඒ තුළ අපි ලොකු ආධ්‍යාත්මික පිපාසයකින් පසු වුණේ. නමුත් මං හිතන්නේ මේ පියතුමාගේ දේශනාවන් ඒ සියලු ආධ්‍යාත්මික පිපාසය සංසිඳවන ලොකු සහනයක් බවට අපිට පත් වුණා. ඉතාමත්ම හරවත්ව දේව වචනය බෙදා ගනිමින් අපගේ ආධ්‍යාත්මික ප්‍රබෝධය ගොඩනගන්නට පියතුමාගේ දේශනාවන් සමත් වුණා නිසැකවම. විශේෂාකාරයෙන් අපගේ මීසමේ මේ වාර්ෂික ඥානකාන්ති සමය තුළ මේ දිනාට පුරාවටම අපව ඒ ආකාරයෙන් ආධ්‍යාත්මිකව දේව වචනයෙන් පෝෂණය කිරීම වෙනුවෙන් ගරු ෂෙල්ටන් ඩයස් පියතුමනි ඔබතුමන් ස්තුතිවන්ත වෙනවා. පියතුමා වර්තමානයේ
පමණගම පිහිටි කොළඹ අගරදුගුරු පදවියේ ගිහි අපෝස්තලික සේවාවේ නියැලෙන අය පුහුණු කිරීමේ මේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක පියතුමන් ලෙස කටයුතු කරනවා. කවදාවත් පියතුමෙක් උදව්වක් ඉල්ලුවොත් නැහැයි බැහැයි කියන පියතුමෙක් නෙමෙයි. ඉතින් විශේෂ ආකාරයෙන් බටගම මිසම් පවුල වෙනුවෙන් පියතුමන් ස්තුතිවන්ත වෙනවා. මේ දිනාට පුරාවටම ඒ පෝෂණය අපට ලබා දීම වෙනුවෙන් ඒ වගේම කරපියතුමෙනි ඔබතුමන්ගේ අපෞසික සේවාවේ සියලු වැඩ කටයුතු ආකාරයෙන් සඵලමත් වේවා කියා අපි ඔබතුමන් වෙනුවෙන් යාච්ඤා කරනවා ප්‍රාර්ථනා කරනවා නැවත වරක් මුළු වීසම් පවුල වෙනුවෙන්ම ගරු ශෙල්ටන් ඩයස්පියතුමාට මාගේ ස්තුතිය පුද කරනු ලබනවා. ප්‍රේමවන්තේනි අද මංගලයට සූදානම් වී මේ අවසන් දින අටවන නුවාර දිව්‍ය පූජා යාගය සංවිධානය කරනු ලැබුවේ කපුවාගාරයේ සහ බණ්ඩිගොඩ කිතුණු සංඝයන් විසින් ස්තුතිවන්ත වෙනවා. කපුවාගාරයේ සහ බණ්ඩිගොඩ සියලුම සදහැවතුන්ට අද දිව්‍ය පූජාව සංවිධානය කිරීම වෙනුවෙන් ආදර සහෝදර සහෝදරීනි අපි හෙට අපගේ සන්ධ්‍යා මෙහෙය පවත්වනවා රාත්‍රී 7ට. අපගේ මිසමේ මේ සම්පුත්‍ර කරුණාධික මංචනායක පියතුමාගේ ප්‍රධානත්වයෙන් නැවතත් මතක් කරනවා සංචරණ සීමාවන් තුළ අපි මේ පවත්වන්නේ නිසා කිසි කෙනෙක් සහභාගී වන්නට පැමිණෙන්නට එපා. දේවස්ථානයේට ඔබගේ නිවසේ සිට ඒ සඳහා සහභාගී වන්න. ඒ වගේම මංගල්‍ය මහා දිව්‍ය පූජාව අපි ගරු ගිහන් ගුණතිලක පියතුමාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා උදෑසන 8ට පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. ඒ සඳහාත් දේවස්ථානයට පැමිණෙන්න බෑ මේ සංචාරණ සීමාවන් තුළ. නිවසේ සිට ඒ සඳහා සහභාගී වන්න, ඔබට දිව්‍ය පූජාව ශ්‍රවණය කරන්නට, ඒ වගේම දිව්‍ය පූජාව දකින්නට අවශ්‍ය කරන සියලු පහසුකම් අපි සපයලා තිබෙන්නේ. ඒවා ප්‍රයෝගික කරගෙන මේ මංගල සන්ධ්‍යා මෙහෙට දිව්‍ය පූජාවට සහභාගී වන්නටයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අදත් ගම් අතුරේ පීඩාවට පත් වූ අයට ලබා දීම සඳහා වියලි ආහාර අපිට කීප දෙනෙක් ගෙනල්ලා දුන්නා. නුවන් නායක නායිකාවන් ඒකක නායක නායිකාවන් මගින් ඉල්ලීම් කරලා තිබුණු අයට අපි ඒ වියලි ආහාර ද්‍රව්‍ය ලැබෙන්නට සැලැස්වා. ඒ වියලි ආහාර ද්‍රව්‍ය නොලැබුව අයෙක් ඉන්නවා නම් තමන්ගේ නුවන් නායක නායිකාවන් ඒකක නායක නායිකාවන් මගින් අපව දැනුවත් කරන්න. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් ඉන්නවා ගම් අතුරේ පීඩාවට පත් වූ. ඒ ආධාර අවශ්‍ය අය අපිට හැකියාවක් තිබෙන ආකාරයට වියලි ආහාර ද්‍රව්‍ය දේවස්ථානයට ලැබෙන්නට සලස්වන්න. නුවන් නායක නායිකාවන් ඒකක නායක නායිකාවන් මගින් අපි ඒ ආධාර ඒ වියලි ආහාර ද්‍රව්‍ය ඒ ලැබිය යුතු අයට ලැබෙන්නට සලස්වනවා. ස්තුතියි ජසුබීඩායි. අපි ආඥා කරමු. දිවි ස්වාමිනී, මේ ප්‍රේමේ ප්‍රසන්නිධානයේ හේතුකොට සාන්තු ස්නේහේ නපසිත පුරවාලුව මැනව එම ප්‍රේමය අනුව වහන්සේගේ පුත්‍රයාණන් අනුගාමී වෙමින් අපගේ සහෝදර සහෝදරියන් තුළ උන්වහන්සේ සොයා හමුවීමට සැලසුව මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේ. ස්වාමින් වහන්සේව සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සියලු බල ඇති දිවි මහෝත්තම ආනන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානුව සමාශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමේ. යන්න සාමය රැගෙන යන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෑබර සහෝදර සහෝදරීනි, මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මම කොළඹ අගරදුව පදවියේ ගිහි ධර්මදූත පුහුණුව භාරව වැඩ කරනවා. එය විස්තර කළොත් ඉතා කෙටියෙන් පියතුමා අවසර දුන්නා මට. අපගේ රදුගුරු හිමිපාණන් යටතේ කොළඹ පදවිය තුළ පූර්ණ කාලීන අඩුමතරණයේ වසර 3ක් පස්සේ සේවය කිරීමට කැමැති අය ඉන්නවා නම් අවුරුදු 65ට අඩු පෞල් බරේ නිදහස්
අවිවාහකයින්වන රදුගුරු හිමිපාණන් ඒ ඇයට මාස 6ක පුහුණුවක් ලබා දෙනවා අපගේ ආයතනයට ඊට පස්සේ රදුගුරු හිමිපාණන් අපගේ পদවියේ විවිධ අවශ්‍යතාවන් තියෙනවා ඒ ඇයවේ සදා යොමු කරන උදාහරණයක් හැටියට අපගේ পদවිය අවිස්සාවේල් මතුගම හොරණ ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල පියතුමන්ලා හුඟා අමාරුවෙන් වැඩ කරන්නේ ඈත යන්නේ නිසා අපි කරන්නේ මීසං ගෘහයන් ගොඩක් තියෙනවා අපේ পদවියේ පොඩි පල්ලිවල ඒවා වහලා දාලා තියෙනවා රදුගුරුතුමිය වැරලා මෙයා පදිංචි කරනවා පදිංචි කරලා ඒ අය පියතුමාගේ සහායකය හැටියට ඒ අය මීසම තුල ලොකු සේවාවක් කරන මේ ප්‍රදේශවල ඒ නිසා ඔබට එහෙම යම් කිසි පිළිමයක් තිබෙනවා මේ මොකද තව එකක් තමයි අද ගොඩක් අපගේ කන්‍යා රාම වසා දමාගෙන යනවා වහගෙන වහගෙන යනවා ඉතින් රදුගුරුතුමා කියන්නේ අපි ඒවත් අරිනු අපි දැන් මේ වෙද්දී කන්‍යා රාම දෙක තුනක් ආයි පටන් ගත්ත අපේ ගිහි අයව දාන ගිහි ගිහි ධර්මදු සේවකයෝ ඒ අය රදුගුරුතුමාට පොරොන්දුවක් ගන්නවා ඒ පුහුණුවෙන් පසුව ඉන්සා වසර තුනක්වත් අපි ඉල්ලා සිටිනවා මොකද එයාට අපි රදුගුරුතුමා එයා වෙනුවෙන් වීදම් කරනවා ඒ වගේ මේ ආලා සේවය කරන කාලය තුළ එයාලා බලා ගන්නවා තිරිසා ඔබට එහෙම අවශ්‍යතාව යම්කිසි හැඟීමක් තිබෙනවා නම් පියතුමා තුළින් ඒ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් අපගේ পদවිය තුළ පූර්ණ කාලීන ගිහි ධර්ම දූත සේවකයෙක් සහ සේවිකාවක් හැටියට වැඩ කරන නිසා අපි මාස 6 තුළ ඔබට අවශ්‍ය පුහුණුව දෙනවා මීසමක ගිහිලා වැඩ කරන්න අවශ්‍ය පුහුණුව ඒ මාසයන් තුළ ලබා දෙනවා ඒ නිසා ඒක ඉතාමත් ප්‍රායෝගික මේ කාලේ අපට අවශ්‍ය දෙයක් ඔබ නැතුව සභාව ඉස්සරහට ගෙනියන්න බෑ ඒ නිසා දෑබර දරුවනි ඒක අපගේ බෞද්ධිස්ම කැඳවීම ඉතින් ඔබට අවස්ථාව තියෙන পদවිය තුළ රදුගුරුතුමා යටතේ සේවය කරන්න පූර්ණ කාලීන ගිහි ධර්ම දූතේ සේවකේ සේවිකාවක් හැටියට ඉතින් ඔබ දන්නා ඉන්නවනම් ඒ සඳහා ඔබට එයාට පණිවිඩ දෙන්න පුළුවන් පියතුමාගේ නිර්දේශය අනුව අපි ඔබව ඒ සඳහා බඳවා ගන්න අපි දැන් කොරෝනා වෛරසයෙන් ලෝ මුදා ගන්නා පිණිස ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් දේව මාතාවට පුදු කර යදුම උච්චාරණය කරනවා බලාපොරොත්තුවේ සහ ගැලවීමේ සලකුණු ලෙස අප ජීවිත ගමනේ නිරන්තරයේ පබලන්නා වූ අහෝ කුමරි මරියාමනි රෝගීන්ගේ ආරෝග්‍යයනි අපගේ ජීවිත ඔබට බාර කරමු නොසැලෙන විශ්වාසයකින් ඔබගේ පුතුණුවන්ගේ දුක් වේදනාවට පමුකාර වෙමිනි කුරුසේ පාපසියා වූ මරියාමනි ඔබ ලෝමිනි ස්වර්ගයාගේ ගැලවීමේ බලාපොරොත්තු බැවින් ඔබගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් දකිය එදා ගලීලේ කානා නුවර පවුලෝ දේශා මැදියත් වූ මෞනි මේ වසංගත පීඩා සමය ඉක්මනින් අවසන් වී ප්‍රීතිය හා සැනසුම සිතේ වශයෙන් ඔබ තුළින් අපට නැවත ලැබෙන බව අපිට අරේ විශ්වාස කරමු කිතු සමිදාන අපේ නිල්ලන දේ කරනුවස් කියනන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිත අනුගත කරන පිණිස දිව්‍යමය ප්‍රේමී මාතාවෙනි සුදත් බලයෙන් පිරුණු සඳහා අපට සහාය දුන් මැනව සිරි කුරුසේ තුලින් අපට ගැලවීමේ ප්‍රීතිය ලබා දුන් සඳහා අපගේ වේදනාව තමන් වහන්සේ වෙත පවරා කළ අපගේ දුක කඳුලේ සිලුවා වූ කිදු සම්විධානන්ගේ ශ්‍රීලියන් වහන්සේ මේ වසංගත තත්වයේ ලෝකයන් ප්‍රදේශ රැකදෙන පිණිස අප නිසා යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුලේ ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි බලයේ වහන්සේ සුසහාශිර්වාද ලද්දා වූ මේ ශාන්ත මරියනි දේව මෑණියනි පාපිය ප්‍රදේශා දෙනත් අපේ මඟවලේදී ත්‍යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුලේ ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි බලයේ වහන්සේ ආශිර්වාද ලද්දා වූ මේ ශාන්ත මරියනි දේව මෑණියනි පාපිය ප්‍රදේශා දෙනත් අපේ මඟවලේදී ත්‍යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ කෙරෙහිය ශ්‍රී නතුලේ ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි බලයේ වහන්සේ ආශිර්වාද ලද්දා වූ මේ ශාන්ත මරියනි දේව මෑණියනි පාපිය ප්‍රදේශා දෙනත් අපේ මඟවලේදී ත්‍යාඥා කළ මැනව ආමේන්
ආරෝග්‍ය දේව මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව සුදෝ ජුසේ මුනිදුනි අප නිසා යාඥා කළ මැනව පාදු ආවේ සුදවන්තෝනි මුනිදුනි අප නිසා යාඥා කළ මැනව මధుර දිව්‍ය හෘදේනි අපට දයා වමෙනව සාන්ත ගුරුසේ අධ්‍යාලමේ අපේ සසුරාගින් අප ගලවා දේවා අපගේ දිවි ස්වාමිනේ පිතාගේ පුත්‍රයාගේ ස්පිරිත් සාන්තුගේ නාමේ ආමේ ජේසු පීතයි ජේසු පීතයි